අයිබුවන් කතා කරන පොත් එක්කයි අපි අදත් කතා කරන්නේ නිර්වත් යුවතිය. මේ පරිවර්තන කෘතිය පිළිබඳව අද අපි කතා කරනවා. මේ ගැන කතා කරන්න ප්‍රවීණ ලේකක කුමාර සිරිවර්ධන මහත්මයාට අද දවසේ අපි ආරාධනා කළා. අයිබුවන්. අපි නිරන්තරයෙන් මේ වැඩසටහනත් එක්ක මේ කුමාර සිරිවර්ධන මහත්මයාව බද්ධ කරගන්න. මොකද එකක් එතුමා මේ වෙනකොට සෑහෙන පරිවර්තන ෘතීන් ප්‍රමාණයක් ලියලා තිනවා. අනිත් එක තමයි මම බොහොම පෞද්ගලිකව අගය කරන දෙයක් තමයි මේ වැඩසටහන පිළිබඳව යම් යම් මතිමතාන්තර හොඳ හෝ නරක ඔබටත් තිබෙනවා නම් අපිට ඒක ඍජුව ප්‍රකාශ කිරීම තුළ අපිට මේ වැඩසටහන තවදුරටත් ආලෝකමත් කරගන්නට, වැඩි දියුණු කරගන්නට, ගුණාත්මක භාවයක් ඇති කරගන්නට හැකියාවක් ලැබෙනවා. ඉතින් එවැනි විවේචනයන් කරන්නට හොඳ හෝ නරක මම හිතනවා කුමාර මහත්මයා සැදී පැහැදී සිටිනවා. අපිට නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් අදහස් එතුමාගේ ලබා දෙනවා. සහ අපි දෙයක් අලුතෙන් කරන්න ඕන වුණාමත් එතුමා අපිට මේ කතා බහ කරන අවස්ථාවන්වලදීම දැනුම් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මම පෞද්ගලිකව එතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි මේ වැඩසටහන වැඩි දියුණු කරගන්න, ගුණාත්මක භාවයෙන් පුරවා ගන්නට ලැබෙන සහයෝගය සම්බන්ධයෙන්. නිර්වත් යුවතිය මේ තවත් පරිවර්තන කෘතියක් ඔබේ. මම කැමති මුලින්ම මේ ජෝහිල් අපි දැනගන්න ඕනේ. කවුද මේ ජෝහිල් කියන්නේ? මම හිතන්නේ වසන්ති ජෝහිල් කියන කෙනාව මම දන්නෙත් නෑ, ලෝකේ දන්නෙත් නෑ. මොකද මම හිතන්නේ මේ ලේඛිකාව ජෝහිල් කියන නමට මුවා වෙලා ඉන්නවා. ඇගේ සත්‍ය තොරතුරු අපිට හොයන්න තියෙන්නේ අන්තර්ජාලයෙන්. පුළුවන් තරම් හෙව්වත් කිසිම වෙලාවක හොයාගන්න ලැබිලා නැහැ. මම හිතන්නේ කාරුඩ නාමයක්. හේතුව තමයි ඇය ලැබපු අත්දැකීම් ඇයගේ නියම නමින් නොවී ජෝහිල් කියන නමින් ඉදිරිපත් කරලා තියෙනවා ඔය කෘතියේදී. ඇය ඔහිට වඩා වෙන එක පොතක්වත් ලියලත් නැහැ. සහ මම හිතන්නේ මේ කෘතිය මේ සත්‍ය කරුණු පදනම් කරගෙන එක අතකින් හිතනවා කුමාර මහත්මයා, දැන් මෙවැනි දේවල් ලෝකයේ සිදුවිය හැකිද කියලා. මොකද මේකේ ඇත්තටම අපි කතා කරනවා අපේ ලංකාවේ සමහර අවස්ථාවන්වලදී සමහර සිද්ධීන් එක්ක ලිංගික සූරාකෑම් පිළිබඳව, ලිංගික කුහකම් පිළිබඳව මේ කතාන්තරය තුළ අද්දි වෙනවා එවැනි කතාන්තරයක්. ඔව්, මෙතන මූලික වෙන්නේ වසන්තී නිර්වත. නිර්වත දිහා දැන් නිර්වත අපි කියනවා නිර්වතට නිය පක්ෂවන එක කණ්ඩායමක් කියන්නේ මිනිසාව නිර්මාණය කළේ නිර්වතින් ඇඳුම් නැතුව. හැබැයි නිර්වත් වෙන අයට අත්දකින්න සිද්ධ වෙන්නේ තමන් ඉන්නේ ඒ උද්‍යානයේ නොවේ කියලා. ඒ එතනින්ම තමයි ජෝහිල් තමන්ගේ කෘති ආරම්භ කරන්නේත්. මේකයි මං හිතන්නේ නිර්වත. මට හිතෙන විදියට නිර්වත දිහාව හුඟක් අය අර ඔබ කිව්වා වගේම කුහකත්වයෙන් යුතුව, එහෙම නැත්නම් සූරාකෑමේ අපේක්ෂාවන් සහිතව තමයි නිර්වත දිහා බලන්නේ. හැම වෙලාවකම නිර්වත දිහා කලාත්මක ඇසකින් බලන තැන් හුඟක් අඩුයි මට පෙනෙන විදියට. ඒකෙන් ප්‍රායෝගිකව මේ ඒකෙන් යථාර්ථවාදී ලෝකයේ හැම වෙලාවෙම ලිංගිකව සූරාකෑම සඳහා අනිවාර්යයෙන්ම නිර්වත භාවිතා කරනවා. ඒ වගේ කතාවක් තමයි මේ ජෝහිල් කියන්නේ තමන්ගේ පොතෙන්. අනික එක තමයි මම හිතනවා මේ පොත දියණියන් සිටින සෑම මවක්ම පියෙක්ම කියවිය යුතුය කියලා. මොකද අපි දියණියන් ආරක්ෂා කරගත යුතුයි. මේක මහා අපේ ශ්‍රී ලංකාව පවා මේ වෙනකොට අපේ රටේ නිර්වත් කඳවුරු නැති වුණත් දරුවන්ව නිර්වත් කරන්න හදන සමාජයක් තමයි අපිට තියෙන්නේ. දැන් මේකෙදි මම හිතන්නේ අම්මා තාත්තා පපා මේ නිර්වත කියන එක බොහොම සාමාන්‍ය දෙයක් විදිහට සලකන සහ මේක සිදුවිය යුතු දෙයක් විදිහට සලකන. ඔව්, ඒක තමයි මම කිව්වේ. එතකොට ඉතින් ඒගොල්ලෝ හිතනවා මේක ඒඩ්න් උද්‍යානයක් කියලා. දරුවා දෙන්නේ නැහැ මවටත් පියාටත් දන්වන්නේ නැහැ මේක සිද්ධ වෙන දේවල්. හැබැයි අපි පොත කියවනකොට අපි දැනගන්නවා ඒ දරුවා ලබන අත්දැකීම. මේක තමයි කියන්නේ අර මෙය ඒඩ්න් උද්‍යානයක් නෙවෙයි. හැම වෙලාවක මේ කුඩා දරුවාගෙන් පවා ලිංගිකව සූරාකෑම සඳහා දරුවාව පවා පාවිච්චි කරන්න හදනවා. ඉතින් අර ඕනෙම වෙලාවක දරුවගේ අර අපි කියන වගේ නිර්වත් ඡායාරූපයක් නිදහස් වෙන්න පුළුවන් අන්තර්ජාලයට. ඒ වගේ සිද්ධි අපි දැන් කියවනවා අනන්ත ප්‍රමාණ. ඔව්, එතකොට දරුවා අපහරණයට ලක් වෙන්න පුළුවන්. දරුවාට අපහසු ස්පර්ශයන්ට දරුවා ලක් වෙන්න පුළුවන්. ඉතින් දැන් අපි මෙහි නිර්වත් කඳවුරු නැහැ. අපි වපරැහින් බලනවා බටහිර රටවල් දිහා එහෙ නිර්වත් කඳවුරු තියෙනවා. එහෙ මේ ලිංගිකත්වය ගැන බොහොම විවෘතයි. නිර්වත දිහාවත් බොහොම විවෘතව බලනවා. ඒගොල්ලන් ගිහින් ප්‍රශ්න නැහැ කියලා නෑ. එහෙම ඊට වඩා ප්‍රශ්න තියෙනවා. ඒ බව ඔය කෘතියෙන් එඟ වෙනවා.
හොඳයි දැන් අපි සමාජයක් විදිහට මං හිතන්නේ අපිට යම් නිර්මාණයක් කරහා පාඩමක් කියලා දෙන්න පුළුවන් අවස්ථා තියෙනවා දැන් සෑම නිර්මාණයකින්ම මහා විශාල සමාජ මෙහෙවරක් නෙමෙයි හැබැයි මිනිසුන්ට දනවන්න පුළුවන් දේවල් තියෙනවා දනවන්න පුළුවන් කාරණා තියෙනවා දැන් මෙතනදිත් මං හිතන්නේ අපි පසුගිය කාලයේදී දැන් හොඳම උදාහරණයක් තමයි මෙසේ ආසදෙවුමේ දැරිය දැන් එතකොට දැන් ඒ සාපරාදී ක්‍රියාවට යොමු වෙච්ච පුද්ගලයාට මේ වෙනකොට මං හිතන්නේ නීතියේ නියම දඬුවම ලැබිලා තියෙනවා ඉතින් අපේ සමාජයේ මං හිතන්නේ මේ මේ මෙවැනි කෘතීන් වලදී පවා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ අපේ රටේ නැති වුණාට අනන්ත අප්‍රමාණ ලෝකේ සමහර ස්ථානවල සමහර රටවල් වල බොහොම සාපරාදී ක්‍රියා සිදු වෙනවා. එතකොට දැන් මේකෙදි මේ විශේෂයෙන්ම මේ ලිංගික සූරාකෑම වලදී මේ කාන්තාව හැම විටම පීඩණයටපත් වෙනවා. දැන් අපි මේක ගැන කතා කරනවා. හැබැයි අපි ඇත්තටම සාධාරණයක් කරනවාද අපේ මේ කාන්තාවන් වෙනුවෙන්? මං හිතන්නේ මේකම මහණ එක හොඳයි පිරිමි පාර්ශවයෙන්ම ඔබගෙන් මහණ එක හොඳයි මේ නිර්මාණය. මහණ එක හොඳයි මොකද හේතුව එක කාලෙක මං කාන්තාව පුවත්පත් වල සේවය කළා තියෙනවා. හැබැයි මම හිතනවා වසන්ති මේක මේ මෙන්න මෙහෙම අපි කොයිතරම් දැනුවත් කළත් මං හිතන්නේ මේ රටේ වැඩියෙන්ම පසුගාමීත් කාන්තාව. පසුගාමී මතවාදවල ඉන්න කාන්තාව නිකන් හිතන්න දැන් ඔබ සඳහන් කළ අයියේ නඩු තීන්දුවක් පිළිබඳ ඒ නඩු තීන්දුවේදී අධිකරණයේ දීපවා සඳහන් කරනවා මම හිතන්නේ මහේස්ත්‍රාත්වරයා හෝ වරිය දෙමව්පියන්ගෙන් සිද්ධවිය යුතු දරුවාට ලැබිය යුතු ආරක්ෂාවන් සම්බන්ධයෙන් හිතන්න මේ රටේ මව්වරු කී දෙනෙක් පාරට බැස්සහම ඔබත් දකින්න ඇති මේ පාරේ යනවා දකුණු අතින් දරුවා වරගෙන මේ මොන්ටිසෝරි දරුවව දකුණු අතින් අල්ලගෙන එන දරුවා ඉන්නේ පාර පැත්තේ වාහනය යන්නේ මේ අතින් මෙහි පේමන්ට් එක මෙහෙම අම්මලා කී දෙනෙක් ඔබ දැකලා තියෙනවා මම ආරක්ෂිත පැත්තෙන් යනවා දරුවා අනාරක්ෂිත පැත්තෙන් යනවා අනාරක්ෂිත පැත්තෙන් යනවා මේ ටික ඔබ දැකලා නැද්ද අනන්ත අප්‍රමාණ දැකලා දැකලා තියෙනවා එහෙමනම් මට කියන්න මේකත් සමාජයේ වැරද්දද නැත්නම් මව තමන්ගේ මොලේ කල්පනා නොකිරීමද දරුවාගෙන් නොහිතින් දරුවන්ට කියනවා සමාජයේදී හැම වෙලාවකම කියනවා සමහර වෙලාවට එයාගේ යහළු යෙහෙළියෝ එක්කලා ඥාතීන් එක්කලා මගේ දරුවාට මම පණ වගේ ආදරේ දෙයනේ පණ වගේ ආදරේ නම් මේ පණ වගේම තමයි මේ පැත්තෙන් අනිත් පැත්තට ගන්න ඕනේ මොකද ඒක මොහොතක් ඇති සුළු මොහොතක් ඇති ඔව් ඒක තමයි මම කියන්නේ යන්නේ ඒ වගේ ඒ කියන්නේ බොහොම සැහැල්ලුවෙන් අර ආදරේ ඇත්ත ආදරේ ඇති නමුත් ඒ ආදරෙත් එක්ක ආදරේ විතරක් මදි දරුවට දරුවා ගැන ඊට වඩා කල්පනා කරන්න ඕනේ අපි මේ සමාජයේ කල්පනා කළ යුතු දේවල් තියෙනවා මං කියන්නේ ඒකයි සමහර වෙලාවට පසුගාමි මතවාද තියෙනවා අනික එක තමයි මව්පිය විශේෂයෙන්ම මව්වරුන් මීට වඩා දැනුවත් විය යුතුයි හැන්දෑවේ හයාමාරට ආලින්දේ වාඩි වෙලා ඉන්දියාවේ කොරියාවේ මනසින් සැරිසරලා ලංකාවේ දරුවන් හදන්න බෑ මට කෙටියෙන්ම කියන්න තියෙන ඉච්චරයි බොහෝ විට අපි වැඩිහිටියන් හැම කෙනෙක්ම කරන වැරද්දක් තමයි ඔබ ඒ කිව්වේ දැන් අපි නිර්මාණයක් රසවිඳිනවා වෙන්න පුළුවන් හැබැයි දරුවා ඒ මොහොතේ කළ යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව තීරණය ගත යුත්තේ දෙමව්පියන් විශේෂයෙන් මව අපි දැකලා තියෙනවා ගොඩක් කලාවට හවසකට ගියොත් එහෙම ගෙදරකට ගෙදර මිනිසුන්ට කන්න ඕනෙත් නැ බොන්න ඕනෙත් නැ ඊළඟට දරුවන් එක්ක තියෙන සම්බන්ධතාවය අවශ්‍ය වෙන්නෙත් නැ සැමියා එක්ක කතා කරන්න ඕනෙත් නැ බිරිඳ එක්ක කතා කරන්නට ඕනෙත් නැ අපි රූපවාහිනී ඉදිරියේ හැම කෙනෙක්ම කට අරගෙන බලාගෙන ඉන්නවා. නමුත් අපි මේ මේ රසය අපි විඳින්න ඕනේ. මේ මේ රූපවාහිනියේ තියෙන වැඩසටහන් අපි නැරඹිය යුතුයි. හැබැයි මේක අපි කොහොමද කරන්නේ? මේකට කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද? මේකට අපි ප්‍රමුඛස්ථානය දෙන්න ඕනේ කොයි කොයි අංශවලටද? අපේ ගෙදර වැඩමුළුවල් තියෙන හෙට උදේට අපි මොකද්ද කරන්න තියෙන්නේ? අපි මේ හැම දෙයක් ගැනමත් මං හිතන්නේ කල්පනා කරන්න ඕනේ. ඉතින් මේ නිර්වත් යුවතිය කියන නිර්මාණය හරහා අපිට එක්තරා විදිහක අර ඉඟියක් ලබා දුන්නා සෑම මවක්ම සෑම මං හිතන යුවතියක්මත් මේක කියවිය යුතුයි මෙවැනි මෙවැනි දේවල් මෙවැනි කඳුරු නිර්වත් කඳුරු ලෝකෙත් තැන් විවිධ තැන්වල තියෙනවා අපේ රටේ නැති වුණාට හැබැයි මේවයි සිද්ධ වෙන්නේ මොකද්ද අපි ප්‍රසිද්ධියේ නිර්වත් කඳුරු නැති වුණාට මං හිතනවා අප්‍රසිද්ධියේ මෙවැනි කඳුරු අනන්ත ප්‍රමාණ තිබෙනවා අපි කතා කරමු මේ නිර්මාණය පිළිබඳව තවදුරටත් විරාමෙන් පසුව හොඳයි විරාමින් පසු අපි නැවතත් සම්බන්ධ වන්නේ කතා කරන පොත් එකයි ප්‍රවීණ ලේක කුමාර සිරිවර්ධන මහතා විසින් පරිවර්තනය කරලද මේ නිර්වත් යුවතිය කියන කෘතිය පිළිබඳවයි අපි කතා කරමින් සිටියේ මම කැමති ඔබෙන් දැනගන්න මේ මේ කෘතිය මුලින්ම දැන් මම හිතන්නේ මුල් කෘතිය ඔබට ලැබුණට පස්සේ
සිතක් පහළ වෙන්න ඇති දැන් මේක මේ පරිවර්තනය කරනවා කියලා. හැබැයි මම දන්නවා මේ ඔබ අනිවාර්යෙන්ම මේ කෘතියක් කියවලා ඊට පස්සේ ඒක ඔබේ හිතට දැනුණාට පස්සේ තමයි මේක මේ සමාජයේ ප්‍රයෝජනයක් වේද නැද්ද කියලා තෝරලා බේරලා පරිවර්තනය කරන්නේ. මොකද මේ පරිවර්තන කාර්ය ලේසි පාසු කාර්යයක් නෙවෙයි. දැන් මේක ලැබෙනකොට මුලින්ම මොකද්ද හිතුණු දේ? මෙහෙමයි වසන්ති බං, හැමදාම පරිස්සම් වුණා. ඒකට මම ලේඛන කලාව පටන් ගත්ත දවස් ඉඳන් පරිස්සම් වෙච්ච එක දෙයක් තිබුණා. මම ලියන හැම දෙයක්ම, මම මීට කලිනුත් මේක කියලා තියෙනවා, මම ලියන හැම දෙයක්ම මගේ දරුවන්ට කියවිය හැකිවිය යුතුයි. ඒ තීන්දුවේ මම හිටියා. ඊට පස්සේ දැන් මගේ දරුවෝ මට ඉන්නේ දూరు දෙන්නේ. එතකොට මගේ ලොකු දුව යම් තරමකට දැන් ලොකු මහත් වෙලා, එතකොට එයාට දැනුම තේරුම තියෙනවා. මම ওই නේකඩ් කෘතිය, ඉංග්‍රීසි කෘතිය හම්බ වුණාම මට ටිකක් බය හිතුණා මේ නමත් එක්කලා. මම පිටකවරකුත් දාගෙන තමයි ගෙදරදී කියෙව්වේ. කියවලා ඉවරනයින් පස්සේ මට හිතුණා මේක මම අනිවාර්යයෙන්ම මගේ ලොකු දුවට දෙන්න ඕනේ කියවන්න කියලා. එයාට මම දුන්නා. ඒක තමයි ඇත්තටම ඉස්සෙල්ලාම කළේ. ඇය පොත කියෙව්වා. කියවලා ඉඳන් කිව්වා තාත්තා මේක ට්‍රාන්ස්ලේට් කරන්න කියලා. ඊට පස්සේ එයයි මමයි ගොඩක් සමහර දේවල් කතා කරා. මේ දේවල් විය යුතුයි. මොකද මේකේ තිබිච්ච විශේෂ දේ තමයි දැන් මේ නිරුවත. දැන් මම ඒ පොතේ මුල් කෘතියේ නම නේකඩ්, මම දැම්ම නිරුවත් යුවතිය කියලා. දැන් මේ නිරුවත ගැන කතා කරනවා. මම මේ පොතේ විශේෂයෙන්ම දකින්නේ ජෝහිල් අපට අඟවනවා තමාව නිරුවත් කළත් තමන් නිරුවත් වෙලා නැහැ, අවට සිට ලෝකය නිරුවත් කියලා. ඒ තමයි අඟවන්නේ. මගේ දැන් දුව පවා කිව්වෙත් මේක තමයි ඉස්මතු වෙන්න ඕනේ. මේ හා සමාන පොතක් මම කොහෙදවත් කියවලා නැහැ. ඒක හින්දා මේක අනිවාර්යයෙන්ම කරන්න කියලා. ඇත්තටම ඇය තමයි එක පැත්තකින් මාව පෙළඹෙව්වේ මේ නිරුවත් යුවතිය පොත කරන්න. ඉතින් පස්සේ මේ කෘතිය පරිවර්තන කළායින් පස්සේ කිංකිණි ප්‍රකාශන ධර්මරත්න පෙරේරා මහත්මයාත් කැමති වුණා. ඉතින් කොහොම හරි පොත එළියට ආවා. මම හිතනවා, මම ආදරත් හිතනවා මේ දරුවන්ට අර මම ඉස්සෙල්ලා කතා කරපු මාතෘකාවට ආවොත් දරුවන්ට නරඹන්න අවශ්‍ය වැඩසටහන, දරුවන්ට කියවන්න අවශ්‍ය පොතපත තෝරා දීමත් මවක සතු වගකීමක් සහ යුතුකමක්. ඒ වගේම මම හිතන්නේ අපි චුට්ටක් කතා කරොත් හොඳයි. මොකද අතීතයේ අපිට අපේ දෙමව්පියෝ මේ දේවල් කියලා දුන්න. හැබැයි ඔවුන් සමහරවිට විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යාපන ලැබපු අය නෙවෙයි. නෙමෙයි. ඔව්. එතන සහ මෙතන තියෙන වෙනස ඒක තමයි මටත් හිතන්න බැරි වසන්ති. දැන් මෙහෙම හිතන්න, දැන් මගේ මව ගත්තොත් එහෙම මං හිතන්නේ ඇය ඒ කාලේ තිබුණේ ජේෂ්ඨනේ, ජේෂ්ඨ විභාගයේ සමත් වෙලා ඇති. හැබැයි ඇයට ලස්සන අත්අකුරු තිබුණා. ඇය මට මුලින්ම මට මතකයි මට අවුරුදු 5 6 වගේ කියවන්න දුන්නේ එයාගේ රචනා පොතක් ඉස්කෝලේ කාලේ. එතකොට එයා හැම වෙලාවෙම මම කියවන පත්තරේ, මම කියවන පොතපත සියල්ල පිළිබඳ දැඩි අවධානයකින් හිටියා. මම මේ කියන්නේ මම උසස් පෙළත් ඉවර කරලා ඒ කාලයේ පවය ඇය බලනවා මගේ පොත් මේසේ මොනවද තියෙන පොත්පත් කියලා. එතකොට අපිට දැන් ගුවන්විදුලි වැඩසටහන ඒ කාලේ රූපවාහිනියේ මේ වැඩිපුර ගුවන්විදුලියේනේ. ඒ ගුවන්විදුලි වැඩසටහනවලදී පවය අහන්න ඕනේ දේවල් සමහර වෙලාවට අනිවාර්යයෙන්ම කියන අය. අද ළමා රංගපීඨයේ තියෙනවා අහන්න. නැති දැන් එහෙම හිතන්නේ. එතකොට අපිව මම හිතනවා දැන් අදටත් මම ණය ගැති. ඒ කියන්නේ මාව කලාවට පෙළඹෙව්වේ මම හිතනවා ඇය කියලා එක පැත්තකින්. තාත්තගෙත් තිබුණා යම් දෙයක්. මම පන්තියේ පළවෙනිය වෙලා එන්නේ කවද්ද? කෙලිම මාව එක්කගෙන කොළඹ ගුණසේනගෙන මට පොතක් කරන් දුන්නේ. ඉතින් මම කියන්නේ දැන් අම්මලා තාත්තලාත් පොත්පත් අරන් දෙනවා තමයි. ළමා පත්‍ර තොග පිටින් ගෙනියනවා තමයි. අරමුණ මොකද්ද? පහේ ශිෂ්‍යත්වෙන් පාස් වෙන්න. දරුවාව, ඒ කියන්නේ දරුවාව අර විභාගවලට ඉලක්ක කරනවා මිසක් දරුවා මේ සමාජයට හැඩගැස්විය යුතුය, ඔහු බුද්ධිමතෙක් කළ යුතුය, ඇය බුද්ධිමතෙක් කළ යුතුය කියන අරමුණ නැහැ. අනික් එක තමයි තව දෙයක් මම දකිනවා මේ දෙමව්පියෝ සියල්ලම කරන්නම් වාලේ. සියල්ලම කරන්නම් වාලේ. ඔවුන්ටත් අරමුණක් නැහැ. ඔවුන් සමහරට ඔවුන් කරන ඇති අල්ලපු ගෙදර ළමයා කරන නිසා සමහරට අල්ලපු ගෙදර ඒ වැඩිහිටියෝ ඒ දරුවට කරන දේ බලාගෙන කරන දෙයක් වෙන්නත් පුළුවන්. වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔවුනුත් මම කියන්නේ මේ සමාජය තුළ ඔවුනුත් වල්මත් වෙලා. මව්පියන් වල්මත් වුණාම දරුවන් වල්මත් වීම ගැන අහන්න දෙයක් නැහැ. මම කියන්නේ මම දන්නේ මීට ඒ දශක ගණනකට ඉස්සෙල්ලා අපේ මව්පියන් මීට වැඩිය මං හිතන්නේ මීට වඩා බුද්ධිමත් ඔවුන්ට අවශ්‍ය වුණා. ඔවුන්ටත් යම් යම් අරමුණු තිබුණා අපිව ඉංජිනේරුවරු කරන්න. එහෙම දේවල් තිබුණා. හැබැයි ඊට වඩා ඔවුන්ට අවශ්‍ය වුණා හැබැයි අපිට බලකිරීමක් කළේ නැහැ. ඔව් අපිට බලකිරීම අවශ්‍යතාවයේ තිබුණා. අපිට බලකිරීමක් කළේ නැහැ. ඇඟවීම කළා. ඊට වඩා ඔවුන්ට අවශ්‍ය වුණා අපිව හොඳ මිනිහෙක් කරන්න. හොඳයි. මේ දවස්වල තවත් අලුත් නිර්මාණ කටයුත්තකට පිවිසලා ඉන්නවද?
දෙකතුනක්ම ගැන දෙකතුනක් කියන්නේ එකක් නම් ඉවරයි මං හිතන්නේ මම කිව්වා මේ Man in the Iron Mask ඉවරයි දැන් කරගෙන යනවා වික්ටර් හියුගෝගේ Man Who Laughs කියලා පොතක් ඒක නම් ඉතාමත්ම සිත් ගන්නා සුළු කෘතියක් වේවි මං හිතන්නේ ඒකෙන් 1700 ගණන් වල වසන්ති තිබිලා තියෙනවා මේ මානව සමාජයේම මේක ඇත්තටම කළු පැල්ලමක් එක පැත්තකින් මිනිස්සුන්ව ඒ කියන්නේ පුංචි කාලෙම පුංචි දරුවන්ව පැහැරගෙන ගිහිල්ලා ඔවුන්ට අවශ්‍ය විදියට මූණු එහෙම හැදුවා සමහර අයගේ ඒ කියන්නේ හන්ච්බැක් ඒ කියන්නේ මේ කුදු අය මිටි අය එහෙම ගෙනල්ලා ඒ අය ප්‍රදර්ශනය කළා ඒ මෙතන මේ කතාවේ දෙන්නේ ඒ ළමයෙකුගේ මේ මෙතන ඉඳන් කන් දෙක ගාවට මෙහෙම පලලා කපලා එතකොට ඒ ළමයා ඇඬුවත් හිනා වෙනවා වගේ ඉන්නේ මූණ හදලා තියෙන්නේ මොනවා කරත් හිනා වෙච්ච මූණක් තමයි මේ දරුවට තියෙන්නේ Man Who Laughs ඒ වගේ කතාවක් මේකේ තියෙන්නේ හිතන්න ඉතිහාසෙත් ඒ වගේ තමයි දරුවන්ව විකුණලා දරුවන්ව එක එක ආකාරයට දරුවන් අපහරණයට ලක් කරලා අනේ මන්ද හොඳයි අපි එවැනි සමාජයක ඉන්නේ ඉතින් මම හිතන්නේ අපි යහපත් සමාජයක් දකින්නේ කවදද කියලා අපි බලාගෙන ඉන්න එක කරනවා හැබැයි ඒ අතරතුරේදී මෙවැනි නිර්මාණ තුලින් මෙවැනි කලාකෘති මගින් අපිට පුළුවන්කමක් ලැබෙනවා ඒක සමාජට පොතක් වෙන්න පුළුවන් ඒක සිනමාව වෙන්න පුළුවන් ඒක නාට්‍යයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන වැඩසටහනක් මගින් වෙන්න පුළුවන් නමුත් යම්කිසි විදිහකින් අපිට කලා නිර්මාණයක් තුලින් මේ සමාජයේ යහපතක් උදෙසා යමක් කරන්න පුළුවන් නම් ඒක තමයි මේ ජීවත් වෙන කෙටි කාලය තුලදී කරන්න පුළුවන් මොකද මම දන්න ඔබ අනිවාර්යෙන් හිතන දේ තමයි මට නිරන්තරයෙන් කියන දේ තමයි අපි මේ ආවා හොඳ විදියට යන්න ඕනෙත් හොඳ විදියට කියන යහපත් ඉන්න යහපත් දූ දරුවන්ව සමාජයට දෙන්න හොඳයි නිර්වත් යුවතිය පිළිබඳවයි අද දවසේ කතා කළේ ප්‍රවීණ ලේක්කුමාර සිරිවර්ධන මහතා විසින් රචිත ඒ වගේම අපි තවත් වැඩසටහන් කීපයකදීම එතුමා සමගින් කතා බහ කරමු තවත් බොහෝ නිර්මාණ තියෙනවා එතුමා විසින් පරිවර්තනය කළ. ඉතින් අපි මතක් කරන්න ඕනේ නැවතත් මේ සසංකාර කියන නවකතා පිළිබඳවත් සමාජයේ යම් කිසි විදිහකින් කතා බහකට ලක් වෙච්ච සහ සම්මානීය නවකතාවක් පොටපත් වුණා. ඉතින් තවත් සම්මාන ගණනාවක් ඔබ මේ වෙනකොටත් දිනාගෙන තියෙනවා. ඉතින් ඒ එක්කම අනාගතයේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අද දවසේදී කුමාර සිරිවර්ධන මහතාට සමුදෙන ගමන්ම අපි කතා කරන පොත් වැඩසටහනින් සමුගෙන යනවා. සුබ දවසක් ඔබට.